මීට දින කීපකට පෙර ඔස්ට්‍රේලිය ධිකරණයක් මගින් ශ්‍රීලංකා ශිෂ්‍යයකුට බරපතල දඩුවමක් ලබාදුන්. මේ දඩුවම ලබාදුන්නේ එරට සිතපු අහිංසක බාලවැස්කාර දැරියෙක්ගේ අසප්පේ ජායරූප ළඟ තාගැනීම සිද්ධියක් සම්බන්ධය. මේ තරුණයගේ වයස අවුරදු බිසි හතරයි. මොහු අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඩෙකින් විශ්ව විද්‍යා. විශිවිද්‍යයාල ඉෙනගන්න ගමන් ඔහු පාට්ටයිම් ොබ්බ එකකුත්රලා තිබෙන. ොදන්න සාමාන්‍යින් ස්ටඩන් වි එකක් ගැහුවට පාසේ තමන්ගේ පොකොට් මනිවායාග නැ ඉදිනෙදා ජීවිතයට අවශිගන්න මුදල් හොයාගන්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා කිසි යම් සේවේකේ දෙන්න. ලංකාේ තරු පහ ජවිත ගත කරනයි කළ පෙන්නල හිටියට බෞතරයක් දෙනා විදේශ ගත වුණට පස්ස කරන්නේ සාමාන්‍යින් තමන් ඉදිනදා ජීවිතය ගතකරීීමට අවත්ස කරන මුදල හොයාගන්න එක්කො බල්ලනාවනවා එක්කො හමනත්තන් කඩේකට ගිහිල පිගන් සෝදනවා ම මේ කෙනෙව නරකායි කියනක සෞත්තුයි කියනයකක් නෙමේ හැබැම කියනට උත්සා කරණ ලංකාව මිනිස්සුන්ට පෙන්න තරු පහේ ජීවිතන්ට නැහැ කියන කතාව. කොහොමිතත් මේ ඩෙකින් විශ්වුද්‍යා ලිගෙන ගත්තු ශිෂ්‍ය කරපු බලුවඩේ තමයි. ඒ රටේ ඔස්ට්‍රලියයාාව හිටපු අහිංසක දැරක් ස මොහු සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙන. මේ සම්බන්ධ ඇතකරයගැනීමෙන් අරතුරුව ඔහු අන්තර්ජාලය හරහා මේ තරුණිය සමඟ ඇතම නවඔවුන් දැරිය සමඟ ගණුදනු කරලා තිබෙන. ගණගෙනවා ලිංගික ගණුදන දක්වා ගෙහිල්ලා මේ තරුණිය සමඟ ඔු අන්තර්ජාලයේ ලිංගික චායරූප හ හුමාරු කරගැනීම කරගෙන ගිහින් තිබෙන. මේ විදිට කරගෙනයා මේ ප්‍රතිඵලයක් විදියට තරුණියගේ ඔහු මුලිම් ආදරය පදනම් කරගෙන ඇගේ නිර්ුව චයරූප සහ වීඩියෝ පට ලබාගෙන තිබෙනවා. ඉන් පස්සේ මෙම තරුණිය මේ චයරූප ලබාදීම සහ වීඩියෝපට ලබාදීම ප්‍රතික්ෂේප කරලත් තිබෙන. ඉන් පස්සේ මේ ඩෙකින් විශ්වවිද්‍යාලි ගෙනගත් වූ ශ්‍රීලාංික තරුණය කරලත්තිබෙන්නේ එත් තරුණියයට නිරන්තරෙන්ම බලපෑම් කරලත් තිබෙනවා. එමන තම් පීඩනය එල්ල කරලත්තිබෙනවා ේ පොටෝ දුන්නේ නැත්තන්න ඇතම් ීඩිය වෙනැත්තන් මං උබේ දෙම උපියන්ට මේ මුලින් එවපු වීඩියෝටිකයි පොටෝ ිකයි එවනවයි කියෙන තර්ජනය කරලත් තිබෙන. මේක නිරන්තරේම ඔහු මේ දැරියට කාලයක් තිස්සේ කරලත්තිබෙන. හැබැයි අර කතාවක්තියෙන හැම ගහටම කොටකොට ගිහිලා කෙල් ගහට කොටපුදාට කොට වරුගේ හොට පැටලෙනවයි කියල්. මේ වලකුට හොයාගැෙන කිමෙන කරුණු තමයි මහ මේක පුරුද්ධක් විටියට කරගෙනගිය ක්‍රියාව. හත් ොහ මේක බැරදි ගෙනකොට කරලයිත් තිබුණේ. ඒනිසා අදාළ දරිය තමන්ගේ දෙමෝපියන්ට මේ අදාළ සිද්ධය දැනුන්දීමෙන් පස්සේ අදාළ දෙම ඔපියන් මේ ඔස්ට්‍රේලිය පොලිසේට පැමිල්ක් කරලත් තිබෙන. ඉන් පස්ස පදන්නන්වා කාව ලංකා පොලිසිට නං ඕනම දෙයක් සිද්ධ වුණට පස රපියල් පන්සිිය අදාහ මිටමලවත්ගේම බේරගන්න පුළුවවා. හැබැයි සාමාන්‍යෙන් බොහමත් දෙියුණු රටබල්වල සාමාන්‍යෙන් පොඩි ගරන්දිීල පොලිසි අල්ලන්න බෑ. ප්‍රපඵලයක් විට මේ දෙකින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අත්ත ඩංගොට පත් වන. අත්තරංගොට පත්වීමෙන් පසේ පොලිස් පරීක්ෂණවලදදි හෙළි වුණනා මහු මේක දිරන්තරේම දිර්ඝකාලයක් තිස්සේ කරපු පුද්ගිලෙක් කියන කාරණී.වගේම ඔහු සතු අතිබිල ඇතිබෙනවා විශේෂම 4යරූපසා විීඩියෝපට රසක් බාල වයස්කාර දැරියන්ගේ ලිංගික දර්ශන සහිත. එනිසා වහාම ක්‍රියාම්ම කන පරිදි ඔහු අධිකරන බාරයට පත්කර. පස්සේ ඔහුට එරබ අපරාධ චෝදනා විසි පහක් ගොනු කර. මේ වෙනකොට විික්ටෝරියයා අධිකරණය මගින් තීන්දු කරලත්ති වෙනවා ඒ ඩකින් විශ්විදායේ සීලයංකික ිශ්ෂාට එරරිවයි දිරිපත් කර තිබන චෝදනා සි පහ සාධාරණ සකින් ඔබ්බට ඔප්පු වෙලා තියෙනවායි කියන තීරන්නේ. මන තම් සාධාරන සකෙන් නඩු ඔප්පු කරයි කියෙන තීන්දුව මේ වෙනකොට වික්ටෝරියයා අධිකරණය ලබාදීලා තියෙනවා. ඒ ප්‍රථඵලයක් විදියට මේ වෙනකුට අදාළ තරුණයට වසර දහතුනයි මාස හයක සිර දඩුවමක් ලැි ඇතිබෙන. මිත්වරණ ඒ වගේ මිනිස්සුරතුමා තවදුරට පැහැදිල්ව තමන්ගේ නඩ ීන්දේ ඩක් ඇතිවෙනවා අදාළ සිර දඩුවම. කිසි ආකාරෙක සංශෝධනයක් කරන්න බැහැයි කියලා වසර අටක් දක්වා. එක වසර අටක් දක්වා කිසි සේත්ම මෙහාට දඩුවම අඩුකර ගැනීමේ හැකියාවක් නෑ. එම නිසා අවුම වශයෙන් මේ අවුරුදු දහතුනයි මාසහයක් සිර දඩුවම ලබලා. ඉන්න මේ තරුණ යට අවු වශයෙන් අවුරදු අටකට වඩා ඕස්ට්‍රේලියාව හිරබත් කන්නට සිද් දෙ වෙනු. ඉන් පස්ස විනිස්සුරතුමාත් තමන්ගේ තීන්දියේ බොහම පැහැදුරල දක් පළති වෙනවා. අද අල ශ්‍රී ලාංකික තරුණයා වහම ශ්‍රී ලංකාවට පිටුහල් කරන්නේ කියන කාර. මිටෝරනි නිරන්තරේම ලාංකිගියන්ට සම්බන්ධය මේ වගේ චෝදනාල්ලබෙනු. මීට පෙරෝබට මතකති ලන්ඩන්වල ඉන්න පන්සලික ලොකහාමුදුු කෙනෙක් දැරයක් දූෂණය කරලා අවසානයේදී ඔහු ලන්ඩන්වල හිරබත්කෑම. බත්කාලා අවසානයේදී ලංකාවට පිට වහල් කරා. අප අව්ගේ කාලි දැක්තා ඒ හාමුදුරුව ලංකාව මේ සාමයේ සදාචාර ඇති කරන්න මේ දවස්සල බැහැලා වැඩකරනවා. හැබයි ඒ හාමුදුරු ඒ දැරිය දූෂණය කලා තිබුණේ දහම් පාසලට අබු අවස්ථාවත. මේමගේ කුපාලි බල වැඩ කරනමයි එකෙනක ්‍රීවිදේශගත ශ්‍රී ලංකිකෙන්ට නිරන්තරේම එල්ලිමෙන චෝදනවා. හෝබිලවිට මේ යුරෝපේයට සසාාව ස්ට්‍රේලියාවගේ ඇමරියන් රටවල්වලට යන බොෝත්තරුණ තරුණයෝ විශේෂම ඒ රටවල්වල ඉන්න අයින්සක ගෑනු පටල වගෙන ඒ ෑනු සුද්ධගරන එක පුරුද්දක් විදිහට කරගෙන යනවා. සමහර වෙලාවල්වලදි, බොහොම දේශප ප්‍රේමිං ඒ වගේම ජාතිගෙන හැඟීමක් තියෙනමයි කළ පෙන්න්නම් ඉන්න ඔුන් බල්ලුවත් නොකරන වැඩ තමයි නිරන්තරේම කරගෙනයන්නේ. හේතුව තමයි උන්ට වෙනයක් නැතිකම සහ ෘපියල් සතකරේහි තියෙන අසීමි තාසාාව. එ නිසා තමන් මැරන්නේ ඉනියෙක් ඉන්න මිනිියෙක් කියලවත් නොත කළ තමයි සමහරවුන් කටයුතු කරන්. මීට පැරත් අපි ඔබට දැනුවත් කරලත්ති වෙනවා. යුරෝපයේ ඉන්නවා නිරන්තරයම සමාජවාදය ගෙන කයිවාරු ගැන එක පාදඩේ. මේ පාදඩය සම්ග කාලයක් අපිත් තාශ්‍රියය කර. එක් අවස්ථාවකද මේ පාදඩයගේ ගෙදර පොඩි පාටියක් තිබ්බ. මේ පාටය වෙලාේ තාත්තල පුතාල ඔක්කොම ඉන්න තැන මාක් මගේ මිත්‍රයොද දෙන්නේ කටිය මෙතනද එක දරුවෙක් ඇවිල්ල කියනවා. ංකල් දන්නවාවද අප තාත්තගේ තාත්තගේගැ තාත්තගේ තාත්තට වඩා වයසයි මේක අහවල් කෙලා ඇන්ටි කියලා කියනවා. මේ අවල් ඇන්ටි කියලකි වේ ඒ තාත්තගේ හොරගෑන් එම නැතම් හොර අඹුව ඒ පුද්ගලට රටවල් තුරක අඹබුත්තුන් දෙනෙක් න්නවා ශ්‍රීලාංකිකම්ඹුවක් න්නවා ඒවගේම නේපාලය අම්බුවෝ කුත්ති ඉන්නවා. ඒගේ නිල නොව අම්බුවක් ඔහු ඉන්න රට එත් ඉන්නවා. මේ දරවා කියන්නේ තමන්ගේ තාත්තගේ හොරගෑනි තාත්තගේ පාත්තටත් වඩ වැඩිමැල් කියන කතාව. එතකොටට හිතාගන්නට පුළුවන් මේ පුද්ගලයාගේ කේරුාව. හැබැයි අපි නිරන්තරේම දා කිනවා ලංකාව විශේෂමඒක අයිතිවාසක සම්පදධයෙන් කතාගරන්න සංවිධානවට පුද්ගලය පවා මේ පුද්ගලගේ පොටෝ දාලා නැති පට්ටන්දාලා අගේ කරන අවස්ථා. මෙන්න මේ වගේ බලු වැඩ නිරන්තරේම සිීද්ධ වෙනවා. ඔබ ගිහිම් බැලුවොත් එ හම ලංකාවයට අර තුවර්ගැන්න තම මේ සංචාර්කය සම්බන්ධය ලියල තිෙන බොහෝ පොත්පත් කොල ලංකාව සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන කාරණය තමයි. ලංකාව පිරිමින්ට කොට අන්ඩලා යන ගෑනු පෙන්නට බැරි ප්‍රශණනයක් තියෙනවා. ඒ නිසා විදේශගත සංචාර්කයෝ විශේෂම කාන්තමට ලංකාවට ගියාට පස්සේ පරිස්සමෙන් හැසිරෙන්න්න කියන කාරණෙ. කොටින්ම අපේරටේ පිරිමින්ට ගැහැනියගේ කුල් දෙක දැක්කහමොත් ඉවසගන්න බැරි ජාතයවුන් ඉන්නවා කියල තමයි, බෞතරයක් විදේශිකයෝ විශ්වාස කරන්. පහුගේ සති තුන ඇතුළ තෙබිතරක්. විදේශකත කාන්තාවන් තුන් දෙෙනෙක් ප්‍රසිද්ධියයේ දූෂණය කරපු අවස්ථාවන් පොලිසියට වාර්තාාවලා අතිබන. එක් සිද්ධකදි දෂණය වෙලා තිබනේ ශ්‍රීලාංගකික පෙම්බතෙක් අතින් තමයි ජර්මන් කාම්තාව. මෙම සීලංකාවේ ප්‍රතුරූපය සම්බදධයෙන් එච්චර හොඳ ප්‍රතිරූප නෙමේ මොකදැ නිරන්තරේම වර්තමාන ආණ්ඩුව සහ අපේ රටේ මේ සිංහල බෞද්ධවෙ කියලා මෙම විකුණගෙන කන සමහරවන් උත්සා කරනවා අපි තරන් සදාචාර සම්පන්න වැදගත් මිනිස්ු ලෝකෙ කොහෙවත් නැයි කිය. බැයි සත්්‍යවශයම ගත්තර පස්සේවිෙනයක් නැති බලුවැඩ පාදල් වැඩ කරන ඔවුන්. ගත්තට පස්සේ අපේ රට තියන්නේෙ ලෝකේ මුල් ම තැනක. විශේෂෙන්ම සමහර කට්ටේ විශ්වාස කරනවා මේ සුදු සමක්තියෙන ගැහැනුන් නිරන්තරයම කැමතියි කියලා කළු හමත්තියෙන මිනිස්සුන්ට. ඒ නිසා ලංකාවින්න සමහර කොල්ලො හිතන් ඉන්නවා. විදේශගත කාම්තාවක් කසාදමඳක හරිම ලේසී කියන කතාව. නි කාරණය තමයි ඔවුන් අපි කළු හමක් තියෙන ජාතියක් හැටට නෙම සලකන්නේ ඔවුන් සලකන්නේ අපි දුඹුරු හමක් තියෙන ජාතියක් හැටියට ඔය කළු හමක් ඇතියෙනමයි කියලා සාමාන්‍ය ලෝක කන හම සලකන්නේ සාමාන්‍යයෙන් අප්‍රිකට් තරුණයයට. කොහොම තත් ලංකාව තරුණය විශේෂම විදේශයද කාන්තාවන් අතර විශේෂම යුරෝපයේ ජනප්‍රිය වෙලාතියනෙ ගෑනීම කසාද බැඳලා කෝමහරි ඩොකීමන්ට කහදා ගෙන ගෑන්ට කොකා පෙන්නන්න ප්‍රසිද්ධ පිරිසක් හැටියට. ඒ නිසා විශේෂයම ලංකාවේ පිරිමී යන්න තැන්ගොලින් පරිස්සම් යියුතු පිරිසක් හැටියට තමයි ගෑනු ලංකාවේ මිනිස්සු සලකන් මිත්තෝරණ දවසින් දවස තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕන කුප්ප කුපාලි පාදන වැඩක් කරන තැනට අපේ සමාජය තල් වෙලා තියෙන. ඒ වගකීම සමස්තයක් විදියට මෙ අපේ සමාජ ක්‍රමය භාරගත යුතු වෙනවා මොකද අපේරටේ මිනිසු තමන්ට ගැලපෙන් නැති නැතන් තමන්ට හිතාගන්න බැරි තමන්ට අනුගමනය කරන්න බැරි බොහොම සදාචාර සම්පන්න ජීවිත ගැන කතා කරලා ඊට එහාගේ කූප්ප කුපාඩි බලු වැඩ කරනවා. එනිසා අපේ සමාජයේ මේ යන දිසාන්තය සම්බන්ධින් අපි අපටම කල්පනා කරන්නට සිද්ධෙබලා තියෙනවා. අපේ පන්සලේ හාමුදුරුවෝ ගමේ ඉන්න එක ජෑනෙක් ඉතුරු නොකරන තත්ත්වයක් තුළ පන්සලට. ට එමනම් පල්යටජ තවරුණිය නැත්තන් අප. කාන්තාව පූසාරිඇතින් පූජක ඇති දූෂයමෙන තත්ත්වයක් තුළ මේ තත්ත්වය වෙනස් කරගන්න ඉතරම් පහසු නෑ. පලිමුණි කාරණය තමයි අප සමාජය ඔලුවෙන් හිටගන්නක නවත්තල කකුල්ඩගින් හිටගෙන මේ ප්‍රශ්න දිහා සාධාරනවසා යුක්තිසාහගතව බලන්න පුරුදීම අත්‍යවශ්‍ය වෙලා තිබෙන. විසිසම ස්‍රීලංකා සමාජය තුල මේ පවතින අසාහනයේ සම්බන්ධීෙන් පැහැදිි විසුන්දුමක් නැත්තන් දැක්මක් ඇතිකර ගත්තේ නැත්තං අධ්‍යයනයක් නොකරගත්තොත් අපේ සමාජයේ දවසින් දවස යන්නේ දරාගන්න බැරි කාලකන් ඉතැනකට. ඉනිසම්මේ කාලකන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එකන දැක්මක් තිබෙන සැස් මක්තිබෙන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පැමටේ මිටරනි අර්ගන්සේ ජයගනැන් උඹට ෝපට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.